බ දවසක් කියලා බොන්සයිටැසි චැන්ල්ලත් සමග එකතුවෙලා ඉන්න මගේ යාලු හැම දෙනාම ටමත් ආදරෙන් පිළි ගන්නවා අඳම උත්සාහ කරන්නේ මේ මට්ට මගේ හිතවතේ කර ලැබුණු මේ ශාකයක් මේ ආනයිනක ශාකයක් එයට අදදිනේදී බොන්සයි නිර්මාණෙක් සඳහා ප්‍රදධහන හැඩතලේ නිර්මාණය කර ගැනීමයි මංම සිදු කරන්නට උත්සා කරන්නේ මේක මමාහ නාිවල බොන්සයි කරනවාගේ ලත් අඳරන නමුත් මේකෙදී අනවශ්‍ය අතු ඉවත් කරගෙන මට අ්‍ය අතු ප්‍රමාණය පමණක් ඉතිරි කරගෙන ඒය බොන්සයි නිර්මාණයක මූලික අවස්ථාව විදිහට කම්බිර නිර්මාණය සැකිල්ල සාදා ගැනීමයි මම අ්‍යනේදි කරන්නේ ඒ සඳහායි මම සහකරන්නේ. ඉතින් මේ ශාකයේ හැඩතලේ අනුව. හිතනො මෙය ඉන්ෆෝමල් අපරයිට් කියන බොන්සයි නිර්මාණ ක්‍රමේටමට මේ ශාකය නිර්මාණය කරගන්න හැකිවේ කියලා. මම බොන්සයිවලදී නිර්මාණ කරනේදී භාවිතා කරන්න සුලබ ක්‍රම දෙක් පිළිබඳව පුංචි හඳින් නිමක්ම වෙලා වෙදදිී කරන්න බලාපොරොත්යෙනවා. ඒ තමයි ෆෝමල් අපරයිට් සහ ඉන්ෆෝමල් අපප්‍රරයි් කියන නිර්මාණ. දෙෙහි ඇති වෙනස්කම සහ ඒ ප්‍රධාන ලක්ෂණ කීපය පිළිබඳව ෆෝමල් අපරයි් කියන නිර්මාණ ක්‍රමේදී අපි හෙලින් ගසක අතු දකුණ වම පිටු පස දකුණවම පිටු පස ආකාරයට නිර්මාණය කරලා ඉහල අත්තාක් එහෙමන තං හෙද්දෙක විදිහයට ගහේ ඉහලට ඉහලට තවත්න් අත්තක් නිර්මාණය කිරීම තමයි ඔය. ෆෝමල් අප්‍රයිට් කියන ක්‍රමේදී ඒ ඉන්ෆෝර්මල් වෙනකොටට ගහේ කඳ සිික්සක් හැඩයක් ගන්නවා ඒවගේම අතුත් අපට අවශ්‍යය නම් සිික්සක් හැඩේට ගත් ගැනීම හැකියාව තියනවා ඒවගේම ඉන්ෆෝමල් සහ ෆෝමල් අපයිට් ්‍රම දෙකේදී අපි සාමාන්‍යයද දන්න විවාහාර පාවිතා කරන නත්තල් ගසක හැඩට සමානයි හකයැන යටටම අත්තට වඩා ඊට පසුවත්තු ප්‍රමාණුකූලව ගසට සමීපවිය යුතුයි එක එකැන්නේ ්‍රිකෝනාකාර හැඩයක් ගත යුතුයි එමෆෝ සහ ඉන්ෆෝමල් අප්රයි් කියන නිර්මාණ ප්‍රම දෙකේදී. ඉතින් සාමාන්‍යයෙන් ජාතියන්ර පිළිගැනීම නිර්මාණ ක්‍රම විසිහයක් පිළිබඳව සාමාන්‍යවාතා කරණය සිද්දුව වෙනවා ඒ විසි හය ආකාරය පිළිබඳු මං ඔබෝ ඉදිරියදී දැනුවත් කරන්නම් ඒ විසි හය සබහදාම තුළතියන්න ශාක හැඩ තල උපයෝග කරගන නම් කරනලද ක්‍රම විසි හය හැබැයි යාලුවනි මම ඔබට දෙයක් කියන්නම් ඔය ක්‍රම විසි හයම භාවිතාන කර ප්‍රීස්ටයිල් හෙමනට තන් නිදහස් ආර ක්‍රමයට බොන්සයි කරන ජාතින්දර බොන්සයි නිර්මාණකරුවොත් ඉන්නවා ඒ ගැනත් ඔබ හිතන්න මම කියන්නේ මේ තමයි යම්කිසි කලාවකට තිරේකත්තියෙනව තිේරේ ලිය වෙන ක්‍රම විසිහායට අමතරව අප ස්වභාදාමෙන් එමස පරිසරයෙන් උකහාගන්නව. නිර්මාණ එසනැත්තම් ශාකෝල හැඩතල අපිට පුළුවන් බොන්සයි නිර්මාණයකෙති භාවිතා කරන්න. ඒකට අපි කියන නිදහ සාරක්‍රමේ එමනත්තම් ප්‍රීස්ටයිල් කියලා. එවගේ මෑතක සිට අපි නුගශාකයට උපකරගන්නවා අම්රෙල් යිස් ටයිල් කියල එමනැත්තම් කුඩා කුඩයක හැඩේන ම් වියෙනක් ආකාරයට. ඉතිං ඒකත් මෑතක මේ කලාවට එකතුන් හැඩතලයක් ඉතින් ඒකත් දැන් සුලබවම යොදාගන්නවා වියනක් ආකාරයට නිර්මාණය කරන්න. ශාක ඉති මේ ශාකය තාම තාමත්න කඳත් හිීනී ඒ වගේම මේ අතු තරම්ම ප්‍රමාණවත්ව වැඩී නෑ නමුත් මේ මූලික අවදියම මෙය නිවැරදි හැඩතලය නිර්මාණය කිරීමෙන් අනතුරුව අපට තියෙන්නේ ගහ පරිස්සං කරගන්න ඒවගේ මොතුර දාළමි කඳ මහත් කරගන්න ඒවගේම මෙහි නිවැරදිවමට පත්‍ර ගොන්නු තවමත් මෙහි නිර්මාණය වෙලා නෑ මූලික අවදිය මේ මාස හයක් අවුරුද්දක් වගේ අතර මට මෙහි අවශ්‍ය විදියටඒ අතුවල ප්‍රමාණය මහත්කරගෙන ඊට පස්සේ පත්්‍ර ගොුණු නිවැර දියාාකාරයෙන් මේ පත්‍ර ගොුණුව කියනන්නේ ගෙනම පැදිලි කිරීමක් කරන්න මේ බොන්සයි නිර්මාණයක දී හැම අපේ නිර්මාණය කරන අත්තකම අවසන් කොන පත්‍ර ගොනුව විදිහට නිර්මාණය කිරීම සාමාන්‍යයෙන් ඉතාමත් නිර්මාණයට සුවිශේසි ලස්සනක් ගෙනේෙනවා එයත් අධ්‍යවශකාණයන්නෙ වෙයි අපි උත්සා කරන්න ෝ නේ දෙ කරන්න එම බෑ කියලා ඒක නිර්මාණයට සියසියක බලපෑමක් නෑ ඉතින් අපි හැමලම් බලන්නේ නිර්මාණය කරන අත්ත හේ ප්‍රධාන කඳෙහි යන අතුරු අත්තේ අවසාන කොනට පත්‍ර ගොුණුවක් නිර්මාණය කරන්න. ඒක නිකම් ඔබට මතක ඇති යනව නම් වැව්පිටිවල තියන සාක මතක්කනන් සාමාන්‍යය වීර පළුවගේ ගස් වෙලාර ගහ අත්ත ලස්සනර නැමිල අගට කවු හැඩේට පත්‍ර ගොුණු හැදිච්චා. දැම් මම් මේ මෙ සික්සක් හැඩේම ඉන්ෆෝමල් නිර්මාණය සඳ අවශ්‍ය. හැඩේ ලබා දෙන්නේ මේ වෙලා විදිත් ම ආය මතක් කරනවා මේ මගේ දකුණවතේ තියෙන අබාදය නිසා මම මේ ගස්සල අතු අමන ආකාරයේ දී යම්යම් ඔබට නිගම් නොගැලපෙන පෙනෙන්නට ඒ ගැන නොහිතා යාලුවනනි ඔයාලා මා කියන තිියරිය ඔස්සේ ඒ කළ යුතු ආකාරය ගැන පැහැදිලා ඒ කාරණයට නිවැරදිෝ ඔබේ දැ් දෙකොම උපයුක් කරගෙන අනේ ආදරෙන් හදන ශාකයට බාධාවක් කරදරයක් නොවනාකාරයෙන් තදින් කඳ අල්ලගෙන ඔය නැමීම් සිදු කරන්න.ඒවගේම මම මේලායි තවකාරණයක් කියල දෙනොවාෑලට මේ අගහ කප්පාදු කරාත් සමගම හෙමනැත්තැන් කම්බි කිරීමෙන් අනතුරුව ්‍රීපොට් කරන්න යන්න්න එපා හෙමනැතන් අර පැතලි භාජනයකට මේ පැලේ කොටන්ඩ හදඩ එපා මගයාලුවෝ මොකදඔය වීඩියෝලදී අපි කටියේ චිත්‍රපටි වගේ හදල පෙන්නවාට ඔය ගස්න් එහෙම ජීවත්වවෙන්නේ නෑ දැම් මේ ගහත් හලලා පොඩි කරලා අඹරලා තියෙන වෙලාවේ මුල්ටිකත් උගුල්ලලා ආය තැනක රෝපණය කරන්න උත්සා කරලා සීයට අසූපහක් අනුවක් මේ ගහම්. ට නැතිවන්ට ද අවස්ථාව තියනවා. ගයන්න ගහට දැන්දීල යන වදදීම නිසා ගහට නැවත්ත ෆිට්ෙන්ඩ කායද නො ද මේ විදියට ගහය අතුටික නැමෝට පසේ ඔය තියෙන මේ මාධ්‍යිය පැළ තිබිච්ච දේ මොචර කාලයයක්ක තිබනේ. ති එහම මේගේ දැන් ෝක අදම ගනල්ල භාජනයකට කොටන්ට හදන් දෙප. ඔය ගහට ඔත්තන නැවතත් විස්ථාව වට ද්ඩ හිට පසෝ ගහ අය නැවත කොල ප්‍රබෝධ වෙලා අලුතෙන් දළු දාලා එහෙම වෙනවා. එහෙම වෙලා ටික කාලයක් ගිහිල්ල ඔන්නම් කම්බි රිමූ කරලා හරිපෝට් කරත් කමන්නෑ සාමාන්‍ය අපි පට් පොට් එෙක්කට ගන්න වනම් පැතිලි භාජනයකට ගහ ගන්නවනම්. එම ටික කාලයක් කිවසලයින්. හෙතකොට මේ ගස්ටි ආරක්ෂත යන ඟලඟ ලඟ ලග ගහට කම්බිටිකේතුවා අතුටික කැපුවා අන්න පොට්ට එක්ර දම්ම අන්න පාසිියල්ලුවවා අන්න බොන්සයි වුුණ එහමනං ආදරෙෙන් ඉල්ලන්න එහෙම බොන්සයි කියන කලාව කරගෙන යන්න බෑ ඒනිසා. ඉතාමන්ම සංගමයකින් යුතුව මේ වැඩේ රතගහම ම එදා ආරම්ප විඩියෝකුව ම බොන්සයි පැලි ඔොලු තියාගනින්න නෑ ම දවසකට වෙලාවත් තියනලා දැපට දැන්ුත්ේනති ම නිර්මාණ වීඩියෝ පි කරන්නේ ාත්‍රි කාල මගේ සියලි වැඩගට දවර කරලා මගේ ලඟන්න අදනේ දරු පැටව දෙන්නේ දරුව දෙන්න නිදාගත්ත්‍ර පස්ේ තමයි මත්සාා කරන්නේ නිර්මාණ වීඩියෝගත කරන්න ඉතින් ඒවගේ මේක තර නිදහස කරන්න පුළුවන්දය අප සුරතරල සතෙක්කදකොට බඩගිනිකි කියල අඩනවාවගේ මන මේ පෙලා අඩන්ඩ දන්න නෑ ඒවගේම වතුෘටික දම නත්තං මලානනික වෙලා බිමට බොළුව පාත්කරගෙන ඉද සමහල්ලාට දවත් අප යා ගැන සලකීමල් සැලකිිීමත් නොවෙනව නම් ය අපෙන් සදහරම යන්ඩ ඉතිං එහෙම දෙයක් මේ ශාක කියන්නේ හරිම ගණදුන කරන්න පහසුම මේ කොට්ටාසයත්තමා මේ ගසන් ඉතින් මෙයාලත්ත එක්ක කාලෙග වනකොට වෙලා වයනෝ තේරෙන්න්න හඒවගේ මනස නිදහස්සෙනවා ඔබ කුමන ආකාරෙක රැකියාවග නහතු වන්නත් ඔබ කො කුමන තරාතරම පුදගලෙක් වුණන ඔබ ස්ත්‍රියුනත් පුරුෂෝ වන රුණ උනත් මහලුුණත් ඉල්ලන්න මේ වීඩියෝ හැගැටෙන මොහොතේදී බොන්සයි සඳහා සුදුත්සු සාාක පහක් ගෙනල්ල මමර වීඩිය සඳහන් කරවගේ සාමාන්‍ය මොතුපිට පස් වැ ගොම පොර ටික් හෝ ොම පොහර ඔබට හොයාගන්න ත්තම් කොම්පොස් පො ටික් ොබ වලන් සැලකින් ලබාගැන හෝ එය නිවැරදිවම සිටවාගන් ඊට පස්සේ මගේ කොමෙන් බොක් එකට විල්ල මෙතින හට මොකද කරන්නෙ අහන් මම ෆෝන් කෝලෙ අදදි හරි ඔබට ඒතින හට කාරණනාටික පහැදිලි කරන්න ලෑස් නිසාහමිල්ලන්න බොසයි කියන්නේ ලෝය තියන සජිවී කලාවක් මේ ඉතාමත්ම හිතට භාවනාවක් වැනි කලාවක්ගේ නිසා ඔබේ තියෙන මානසික ප්‍රශ්න මේ සමාජත්තය ගැටන ආතතිය ප්‍රශ්න සියල්ලටම වෙලාෙන් කරන්න පැල පහක් කදාගන්න දවසකට උපරිම විනාඩිවිස්සා පෑබාගයක් මේ වෙන වෙන් කරන්නවවෙ මෙය ඔබේ දරුවට ඔබේ මුණපුුරාට මම හදලා දෙෙන විදියට පැළේ අවුරුදු පණහක් සීයක් ගෙදර අනිවාරෙන් තියන්න පුළුවන් වේවි දම් අන්න මං ඉන්ෆෝමල් අප්ට්‍රයි් හැඩ තලය නිර්මාණය කරලා තියන්නේෙ මූලි හැඩ තලය ඉතින් මේක දැන් කද මහත්වෙන්න්න ඕන හතු මහත්වන්න ඕනේ ඒවගේම පත්‍ර ගුණු ඔයට වඩා හෙවි වෙන්න ඕනේ ඒ කාර්ක ක්‍රමාණු කුලො සිදුව ඇවි නොමව වැරනෙ ක්‍රිමි කරන යාලට ීඩෝකක් ගැෙනවා ඒ වගේම ඕ තටිකකාලකින් මං ඔය පත්‍ර ගුණු නිවැරදිව සකස් වුනයි පසෙත් ඔබට විඩියෝක් ගෙනනවා අද මම උත්සා කරේ මේ ැන් ලංකාවේ ට්‍රෙන්ඩ් එක තියන්න මේ එකකන ොන්සයි කියල මේ කම්බියෝතල අතුරික් කපලා ඒකන ඒකත් ඔයාලට පන්න නොන්නනිසයිම අධම පැළකරයගේ මේකරද මුලි හැඩක්ම දෙන්න මෝනනි කාලයක්ම එනිසායි ඒකාරණ ටික සිදු කළේ එහෙනම් යාලුවන බොන්සටරසි YouTube චැනල්ලය සක්ස්ක්‍රයිබ් කරලා මට දෙෙඩ හෙල්ප එකක් ඒවගේම ශයාා කරලා මාවකොඩ්ඩක් ප්‍රමෝට් කරන්න ලයි කරන්න කමින් කරන්න ජයවා සුබ දවසක් ඔයාල හැමෝටම